ඔබට සුබ දවසක් අදත් අපි ඔබ වෙත පණිවිඩයක් ගේනවා ඔබට ප්‍රයෝජනවත් කාරණා කීපයක් ගැන ඉතින් අපි දන්නවා දැන් ක්‍රමයෙන් ලංකාවේ දිස්ත්‍රික්කයක ලිඩුම් බලා ගැනීම සඳහා ගෙදරම ඉඳගෙන හොඳ වැඩසටහනක් කරලා තිබෙනවා හැබැයි ඒකේ අනිවාර්යයෙන්ම කියන්න ඕන යම් රෝග ලක්ෂණ මතුවන කලී ඔබ ඒකේ සඳහන් වෛද්‍යවරයාට කෝල් එකක් දෙන්න ඕන ඉතින් මම මීට ඉස්සෙල්ලත් කරා ක්ලිප් කීපයක් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන නිලමය තනතුර රජයේ වෛද්‍ය පීඨයක හෙඩ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි හැටියට ඉතින් දැන් අද කියන අවවාද ටිකත් ප්‍රේසමෙන් පිළිබදින්න අවශ්‍යයි ඉතින් ඔබ ඔබට ඒක පොසිටිව් වෙලා ඊට පස්සේ ඔබට යන්තම් උණ තිබිලා උණ වැඩි වුණොත් එහෙම ඔබ වහම වෛද්‍යවරයෙක්ව හමු වෙන්න ඕන ඔබ දන්නවනේ පොසිටිව් කියලා දැනගත්ත ගමන් පීඑච්ඒට කියන්න ඕන ඒ සංචරණ සීමාවලට ඇතුල් වෙන්න ඕන එතකොට උණ පොඩ් පළවෙනි එක උණ පොඩ්ඩක් තිබිලා උණ වැඩි වුණොත් ඒක වහම වෛද්‍යවරයාට දන්වන්න ඕන දෙවෙනි කාරණාව සමහර අය ඉන්නවා එහෙම යන්තම් මේ හොඳින් ඉන්නවා නිකන් හොඳින් කියන්නේ පොඩ්ඩ ඇඟපත රිදෙනවා වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා නමුත් හත්වෙනි දවසේ හැන්දෑවේ නැත්තම් රෑ එකපාරට මේ උණ ගතිය වැඩි වෙනවා ඇඟේ අමාරු වෙනවා අටවෙනි දවසේ කැස්ස එහෙමත් වැඩි වෙනවා එතකොට ඒකත් වහාම වෛද්‍යවරයාව හම්බ වෙන්න ඕන ඉතින් මේ අවස්ථාවේදී කර හැකි බෙහෙත් මොනවද කියන එක ගැන ඔබගේ වෛද්‍යවරයාගේ නම්රය මට එවන්න අවශ්‍යයි එතකොට මට වෛද්‍යවරයාට දන්වන්න පුළුවන් කල යුත්තේ මොකද්ද කියලා මොකද ඔබට දන්වන්න ඒක සාර්ධාර්මික නැහැ ඔබට ගත හැකි දේවල් මම කියන්නම්. එතකොට ඔබගේ වෛද්‍යවරයාගේ WhatsApp එකේ එවන්න අපේ WhatsApp එකට ඒකට ටෙලිෆෝන් කෝල් දෙන්න එපා. WhatsApp එකක් විතරක් එවන්න. 0777 49 59 214. එතකොට මම කී කියා හිටියේ උණ වැඩි වුණොත් දෙක බඩ එළිය යන්න ගත්තොත්. මොකද මේ රෝගේ එක ලක්ෂණයක් එනවා ඒ බඩේලි යන්න ගන්නවා කියන්නේ එහාට ටිකක් මේක උත්සන්න වෙන්න පුළුවන් එතකොටත් ඔබ වෛද්‍යවරයාට හමු වෙන්න හෝ දන්වන්න හෝ අවශ්‍යයි තුන්වෙනි එක හදිසි ඔළුව කැක්කුමක් ඇති වුණා මොකද අපි දන්නවා මේ රෝගය අනුව සමහරුන්ගේ මොලේ ශිරාවලට ඒක බලපාන්න පුළුවන් දැන් ඔබ හතරවෙනි එක ඔබ කොහොමත් උණ ගතිය උගුරේ අමාරුව තියෙනකොට හැමදාම හුස්ම ගැනීමේ ටෙස්ට් එකක් කරන්න ඕන. ඒ කියන්නේ හොඳට හුස්ම අල්ලලා කියලා හුස්ම අල්ලලා 1 සිට 10 දක්වා හිමින් හිමින් මේ ගණන් කරන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒතකොට දවසට 3 සැරයක් විතර ගණන් කරන්න. එතකොට ඔබට දැනෙනවා නම් ගණන් කිරීමේ හැකියාව අඩු වෙනවා කියලා. එතකොට ඔබ වෛද්‍යවරයාට දැනවිය යුතුයි. ඊළඟ කාරණාව ඔබගේ උගුරේ කැසිල්ල එන්න එන්න මුලින් පොඩි කැස්සක් එනවා කියලා පස්සේ නිකන් ගැඹුරු කැස්සක්. එතකොටත් ඔබ වෛද්‍යවරයාට දැනවිය යුතුයි. එතකොට ඔබ හැමදාම ගන්න පුළුවන් දේවලුත් මම මීට ඉස්සෙල්ලත් කියලා තිනවා අදත් කියන්නම්. අද මම විශේෂයෙන්ම යන්නේ ඔබට මේ රෝගයට සම්බන්ධ ප්‍රතිශක්තිය සහ කොහොමත් අපේ ප්‍රතිශක්තිය ගැන තියෙන සැලැස්ම ගැන ඔබට දන්වන පිණිසයි මම මේ ලෑස්ති වෙන්නේ. මොකද මේ දැනීම තිබෙනකොට අනවශ්‍ය ලෙස බය වෙන්නේ නැහනේ. එතකොට ඔබට කොහොමත් ඔබ දිනපතා ගන්න ඕන විටමින් D 2000ක් විතර, zinc කියන මූලද්‍රව්‍ය, එතකොට විටමින් C ගන්නත් ඕන. ඉතින් ඉන් එහාට ගන්න තියෙන දේවල් ගැන මට කිව හැක්කේ වෛද්‍යවරයෙකුටයි ඒ නිසා ඔබ මට WhatsApp එකක් යොමු කරන්න ඔබට ඒක ඔබගේ වෛද්‍යවරයා තමයි ඒක දැනගත යුත්තේ ඔහුගේ නම්බරේ තමයි ඔබ යොමු කරන්න අවශ්‍ය එතකොට මේක පොසිටිව් වුණාම ඒක අමාරු වෙන්නේ 20%කට විතර ඒ 20% මිස් කරගන්න බෑ ඒ නිසා ගොඩාක් බය වෙන්නත් එපා 80%කට සාමාන්‍යයෙන් ඇවිල්ලා යන්න පුළුවන් නමුත් අර 100ට අමාරු වෙන 20% යුතු වෙලාවට ස්පිරිතාලෙට ඇතුල් වෙන්න අවශ්‍යයි ඉතින් ප්‍රතිශක්තිය ගැන ඔබ දැකලා ඇති WBCDC කියන බ්ලඩ් ටෙස්ට් එක ඒ කියන්නේ white blood cell count ඒකේ තිබෙනවා මේ ශ්වේතාණුනේ සුදු රුධිරාණු ශ්වේතාණු වර්ග 4ක් එකක්
මේ එන් කියලා එන්නේ කියන්නේ න්‍යූට්‍රොෆිල්ස් ඒවා තමයි විස බීජයක් ආකල්හි ඒ කියන්නේ ෆොරින් එන්ටිටි එකක් ශරීරයට අයිති නැති දෙයක් ශරීරගත වුණාම හම තුලින් හෝ ලේ තුලට හෝ ඇහැ තුලින් හෝ උගුරෙන් හෝ ශ්ලේෂ්මල ස්තරයකින් හෝ ඇතුල් වෙන කොහෙන් හරි ඇතුල් වුණාම ඒ ශ්වේතාණු ඒ වෙත යොමු වෙනවා ඒ න්‍යූට්‍රොෆිල් කියන ශ්වේතාණු එතකොට ඊළඟට WBCDC report එකේ තියෙනවා L කියලා. ඒ කියන්නේ lymphocyte. ඒ කියන්නේ වසා සෛල. ඒ සෛල අපේ වසා ගැටිති. ඔය ඉකිලියේ කිහිල්ලේ වසා ගැටිති. එතකොට ඒවා අපේ ප්‍රීහාවටත් සම්බන්ධයි. අපේ මෙතන thymus කියලා ග්‍රන්ථියක් තියෙනවා. ඒකටත් සම්බන්ධයි. thyroid නෙමෙයි thymus. ඒවා ඒවා ආශ්‍රිතව තමයි වසා සෛලවල යාමනය සිදු කරන්නේ. ඒ වසා සෛල වර්ග දෙකක් තියෙනවා T සෙල් සහ B සෙල්. එතකොට B සෙල් වලින් තමයි ප්‍රතිදේහ නිපදවන්නේ. T සෙල් තමයි ප්‍රතිදේහ පිළිබඳ මතකය තියාගෙන ඉන්නේ. එතකොට T සෙලුත් අවශ්‍යයි B සෙලුත් අවශ්‍යයි. එතකොට අපිට ස්වභාවයෙන් අපි ලෙඩ හැදුනම හෝ වෛරස් බැක්ටීරියා වලට මූණ දෙනකොට ඒ ප්‍රතිශක්තියට කියන්නේ ඉනේට් ඉමුනිටි කියලා. ඒ කියන්නේ සහජයෙන්ම තියෙන ප්‍රතිශක්තිය. එතකොට මේ සෛල වලින් තමයි මේ ප්‍රතිශක්තිය ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ. ඉනේට් ඉමුනිටි. ඒකට ට්‍රේන්ඩ් ඉමේට් ඉමුනිටි. එතකොට ඉනේට් ඉමුනිටි ට්‍රේන් වෙනවා. ඉනේට් කියන්නේ සහජ ප්‍රතිශක්තිය. ඉනේ ට්‍රේන් කියන්නේ සහජ පුහුණු ප්‍රතිශක්තිය පුහුණු වෙන්නේ කොහොමද ඒ විස බීජයට නැත්තම් ඒ ප්‍රතිදේහ ජනකයට මුණ දුන්නු කල අපේ T සෙල් එකෙන් ඒ RST සෙල් එකෙන් ඒක මේ ඒ සෛලෙ මතක තියා ගන්නවා මෙයා මීට ඉස්සෙල්ලා ආවා කියලා. එතකොට ඒ T සෙල් එක ඒ මේක පැකේජ් කරලා ඒ සෛලෙ තිබෙනවා මේ ටී සෙල් එක එක පැකේජ් කරලා බී සෙල් එකට යොමු කරාම බී සෙල් එක ප්‍රතිදේහ හදනවා. එතකොට ඒක තමයි ඔය වසා සෛල එල් වලින් දැක්වෙන එකේ කතන්දරය. එතකොට තව එකක් තියෙනවා එම් සෙල් කියලා. ඒක මොනසයිට්ස්. ඒ කියන්නේ භක්ෂක සෛල වර්ගයක්. එතකොට අර ප්‍රතිදේහ ආවම ටී සෙල් ක්‍රියා කරනකොට ඊළඟට අර මේ ශරීරයෙන් නිකුත් කරන්න ගන්නවා ඉන්ටර්ලියුකින් කියලා જાතියක්. ඒ ඉන්ටර්ලියුකින් ක්‍රියාත්මක වෙනකොට ඒ අණු ක්‍රියාත්මක වෙනකොට ශ්වේතාණු ආකර්ෂණය කරනවා. එතකොට අර ඔහේ සාමාන්‍ය ලෙස ඉන්නා වූ මොනසයිට් එම් සෛලය අර භක්ෂක සෛලයක් වෙනවා. එයා අර පිටින් ආපු එක්කෙනාව ආක්‍රමණය කරන්න යොමු වෙනවා. ඉතින් මේක විශිෂ්ට සැලසුමකින් තියෙන දෙයක් අපේ ප්‍රතිශක්තිය. තව එකක් තියෙනවා ඊ සෛල ඉසනෆිල්ස් කියලා. ඊ සෛල ඒ ඊ සෛල වැඩියක් මේ යොමු කරන්නේ ඔය පණුවාවම වෙන වෙන ප්‍රොටෝසෝවාවම හැමතැනට ඇතුල් වුණාම හෝ වෙන තැනකට ඇතුල් වුණාම ඊ සෛල ඒකට යොමු වෙනවා. ඊ සෛල වලින් නිකුත් වෙනවා එතකොට හිස්ටමින් වගේ ඒවා. එතකොට අර එම් සෛල මාස්ට් සෛල් කියලා જાතියක් වෙනවා. ඒ වලින් නිකුත් වෙනවා මේ ප්‍රහාරයට අවශ්‍ය වූ අණු නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒ අණුව තමයි සෛල ක්‍රියාත්මක වෙලා අර ටික දවසක් යනකොට හාරය එහෙම එන්නේ. ඒ හාරය කියන්නේ සටන් කරලා සටනින් පරාජය නෙමෙයි, සටන් කරනකොට ඒවා මැරෙනවනේ. ඒව තමයි හාරය කියන්නේ. එතකොට හාරය එන්නේ නැති තැන්වලත් ඒවා වේගන යනවා. එතකොට ශරීරෙම මේ ක්‍රම ප්‍රතිශක්තිය ක්‍රමයක් තියෙනවා ප්‍රහාරක තත්ත්වෙට ගිහිල්ලා ඒක ඊළඟට නිවාරණය කරනවා. එතකොට ප්‍රහාරක තත්ත්වේ නිවාරණය කිරීමට තව අණු තිබෙනවා. උදාහරණයක් වශයෙන් IL-6 තමයි ගොඩක් ප්‍රහාරයට යන්නේ. IL-4 සහ 10 නිවාරණය කරනවා. ඒ නිවාරක අණු වලට කියනවා ස්පෙෂල් ප්‍රෝරිසෝල්ව මොලිකියුල් කියලා, විශේෂ නිවාරක අණු. ඒ විශේෂ නිවාරක අණු හැදෙන්න ගොඩක් අවශ්‍යයි මේ විටමින් D. ඒක නිසා තමයි විටමින් D උනතාවයක් තිබුණු අයට මේ ආසාදනය ගොඩක් අමාරු වුණා. ඒ නිසා තමයි දිනපතාම විටමින් D ගන්න කියලා කියන්නේ.
එතකොට ඕක තමයි අපේ ප්‍රතිශක්ති ක්‍රියාවලිය ඊළඟට ප්‍රතිදේහ වර්ග තිබෙනවා IgM තමයි මුලින් හැදෙන්නේ ඒගොල්ලෝ වටේ ගොඩක් මේ ඒගොල්ලන්ගේ පෘෂ්ඨයේ තියෙනවා අර ඇන්ටිජන් අඳුනා ගැනීමට පුළුවන් පෘෂ්ඨේ නිකන් කරු 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 වයි අකුරු වගේ කරු 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 තිබෙනවා ඒ කියන්නේ ඒ සෛලයේ ප්‍රෝටීන් වර්ගය සෛල පෘෂ්ඨයේ තිබෙන ඒ වලින් අර ඇන්ටිජන් එක අඳුනාගෙන IgM එක අණ දෙනවා අර මේ T සෛල වලට ඊළඟට B සෛල ක්‍රියාත්මක වෙනවා අවශ්‍ය ඇන්ටිබොඩි එක අවශ්‍ය ප්‍රතිදේහ නිකුත් කරන්න එතකොට මේ ටෙටනස් හාදය આવොත් එහෙමයි ඩිෆ්තීරියා හාදය આવොත් එහෙමයි වෛරසය આવොත් එහෙමයි ඉතින් විශාල මතක සටහන් ගොඩක් ඔය T සෙලුයි M IgM ප්‍රතිදේහය අතර නිතර තිබෙනවා IgA ප්‍රතිදේහ තමයි මේ 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 ස්තර ස්තරවල තිබෙන්නේ ඒ කියන්නේ මේ මේ නහයේ බඩවැලේ පෙනහල්ලේ එහෙම IgA තමයි වැඩි වැඩ කරන්නේ IgD තමයි හැමේ වැඩ කරන්නේ එතකොට IgE තමයි අර ඉසිනොෆිල්ස් වල IgE තමයි ආසාත්මිකතාවය සඳහා යොමු වෙන්නේ ඒක වැඩි වුණාම ඉතින් ඒක ඇලර්ජිත් වෙනවා එතකොට ওই ටික තමයි ඔබ දැනගත යුත්තේ එතකොට අර මේ 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 වෛරස් දැනට ඔය මේ කරදරයක් වී තිබෙන වෛරස්ය ඇතුල් වුණාම එතකොට අපේ ACE2 inhibitor ACE2 receptor කියලා එකක් තියෙනවා ඒක අපේ නහයේ සහ කටේ නහයේ ඕරෝෆැරින්ක්ස් එකේ අපර රෙස්පිරටරි ට්‍රැක් එකේ තියෙන ප්‍රමාණයට තමයි අරය ඒකට ඇවිල්ලා ඇලෙන්නේ ස්පයික් ප්‍රෝටීන් කියන එක ඇලෙන්නේ දැන් ලොකු වාදයක් යනවා මේක ලැබ් එකක හැදුවද කියලා ඒ වාදේ දැන් උත්සන්න වෙලා තිබෙනවා මුලින් ඉඳන් විද්‍යාඥයෝ කට්ටියක් කිව්වා ලැබ් එකක තමයි හැදුවේ කියලා මොකද මේ ස්පයික් ප්‍රෝටීන් එකේ තිබෙනවා ඇමයිනෝ ඇසිඩ් හතරක් එක දිගට ස්වභාවිකව ඒක පිහිටන්නේ නැති විදිහකට ඉතින් ඒ වාදේ යනවා ඒකසේ වුවත් ඉතින් අපේ ප්‍රතිශක්තිය ඔය විදිහට තමයි යොමු වෙන්නේ මේ මේ ආසාදනය වළක්වන්න. එතකොට මේ වෛරස් එක ඇතුල් වෙලා සමහරුන්ගේ මේ ACE2 රිසෙප්ටර් එක ගොඩක් මේ මේ අපර රෙස්පිරටරි ට්‍රැක් එකේ උඩු ශ්වසන ස්තරවල තිබෙනකොට ඒගොල්ලන්ට ලේසියෙන් මේක හැදෙන්න පුළුවන්. ඒ නිසා එකම පවුල එක්කෙනෙක්ට හැදිලා තව කෙනෙක්ට නොහැදෙන්නත් පුළුවන්. මේ ACE2 රිසෙප්ටර්ස් තියෙන ප්‍රමාණය 90. එතකොට මේ අදිරුධිර පීඩනය තියෙනකොට ස්තුල අයට මහතායට සහ ඩයබටිස් තියෙන අයට මේ ACE2 රිසෙප්ටර්ස් ටික වැඩියෙන් තියෙන නිසා තමයි ඒගොල්ලන්ට මේක විශේෂ ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා ඒක පොසිටිව් නම් ඔබ එහෙම එක්කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබ ඉක්මනින් ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න අවශ්‍යයි. එතකොට මේ වෛරසය ඇතුල් වෙලා මේ වෛරසය මේ අර ACE2 රිසෙප්ටර් එකකින් ඇතුළට ඒකට ඇටච් වෙනවා ස්පයික් ප්‍රෝටීන් එකකින් ඊට පස්සේ ඇතුළට යනවා ඊළඟට අපේ තිබෙනවා මයික්‍රෝසෝම්ස් කියලා જાතියක් ඒකේ වැඩ කරන්න මෙයා ඒකේ ඒකෙන් එයාගේ ප්‍රෝටීන් හදා ගන්නවා මේ වෛරස් එකේ වෛරස් වල හැටි එහෙමයි ඒගොල්ලන්ට තනියම ඉන්න බෑ වෙන කෙනෙක්ගේ සෛලයකට ඇතුල් වෙලා මනුෂ්‍ය සෛලයකට හෝ සතෙකුගේ සෛලයකට ඇතුල් වෙලා ඒගොල්ලෝ තමන්ට ඕනේව හදා ගන්නවා දැන් මේ වෛරස් එකේ විශේෂ දුෂ්ටකමක් තිබෙනවා එයාට පුළුවන් දැන් සෛලයකට ඇතුල් වුණානේ සෛලයකට ඇතුල් වුණාම දැන් යා මේ සෛලය ඇතුළේ ඉන්නේ සෛලයට ඇතුල් වුණාම මේ පිටට එන්නේ නැතුව සයිලෙන් සයිලට යන්න. ඒක තමයි මේකේ බහැනක දේ. සයිලෙන් සයිලට වැඩි වෙවි, මල්ටිප්ලයි වෙවි, එයා පැතිරෙන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වෙදී වෛරස් ආසාදනය වෙන එක තමයි තියෙන්නේ. ඊළඟට පෙනහල්ලේ මම ඊට ඉස්සෙල්ලා විස්තර කළා තියෙනවා. පෙනහල්ලේ මෙයා මේ පෙනහල්ලට ඇතුළු වුණාම පෙනහල්ලේ අර ACE2 රිසෙප්ටර්ස් වලට ඇතුළු වෙලා පෙනහල්ලේ මෙයා පෙනහල්ලේ ගර්ත සහ ගර්ත කියන අර වායු කුහර ඉස්කෝල යන කාලේ ඉගෙන ගන්න ඇති ඒ වායු කුහර වලින් වායු කුහර බිත්තිය හරහා තමයි ඔක්සිජන් ඇතුල් වෙන්නේ අපේ මේ කේශනාලිකාවල ලේ තුලට එතකොට මේ වායු කුහරයයි වායු කුහරේ බිත්තියයි කේශනාලිකාවේ බිත්තියයි අතර
එන්න එන්න ඝනකම්බුනොත් මේ ආසාදනය නිසා ඒ ප්‍රතිශක්ති සටන බොහොම බලවත් වෙන වෙලා අනවශ්‍ය ප්‍රමාණයට ප්‍රහාර වෙනකොට අර ඔක්සිජන් ඇතුළට යෑම අමාරු වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිටට යෑම අමාරු වෙනවා ඒක තමයි වායු හෝමාරුව අතර ප්‍රශ්නයක් ඇති වෙනවා එතකොට ඔක්සිජන් දෙන්න සිද්ධ වෙනවා තව එකක් සිද්ධ වෙනවා මේ වෛරසය මේ කේශනාලිකාව ඇතුලේ එන්ඩෝතීලියම් කියන ස්තරයේ තියෙන H2 රිසෙප්ටර්ස් වලට ප්‍රහාර දුන්නම කේශනාලිකාව ඇතුලේ බිත්තිය පුංචි ඇබීතිය හැට පේන්නේ නැති වගේ තුවාල වුණාම ඒ ලේ කැටි කරන ගතියක් එනවා එතකොට වේලහින් බෙහෙත් දුන්නොත් ඒ ප්‍රතිශක්තිය නිවාරණය කරන්නත් පුළුවන් අර ලේ කැටි කරන ගතිය වළක්වන්නත් පුළුවන් දැන් ඉන්දියාවේ එක දිගට ඒව දීගෙන යනවා ඉතින් ඔය ටික තමයි ලෙඩේ ගැන කියන්න තිබෙන්නේ අර මුලින් රෝග ලක්ෂණ එක්ක ඒක භයානක වෙන්න ඉස්සෙල්ලා ඔබ ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න අවශ්‍ය ඇයි ඉතින් මේ ප්‍රතිශක්තිය ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මේ කාලේ ඉතින් මේ ගැන අසරුව හතර දෙනෙක්ගේ විස්තරයක් තිබෙනවා දැන් ක්‍රිස්තු පූර්ව 2000 විද්දදා ක්‍රිස්තු පූර්ව 2020 දි විතර බාබෙල් කියලා තැනක මේක ඉතිහාසයේ කතන්දරයක් බාබෙල් කියලා තැනක ඒ කාලේ හිටිය කට්ටිය පටන් ගත්ත කොතක් හදන්න එතකොට ඒ කොතක් හදන්නේ කොහොමද ඒ කියන්නේ බලවන්තයෝ කට්ටියක් නැගී සිට කිව්වා අපි අපේ මහිමය උදෙසා හදපල්ලා කොත කියලා එහෙම තමයි වැඩේ ගියේ එතකොට කට්ටියක්ගේ නම ගියා බහුතරයගේ හැම ගියා ඒගොල්ලෝ මේ කොත හදන්න පටන් ගත්තා ඉතින් අපි කොහොමද එහෙම එකක් හැදුවා කියලා දන්නේ දැනුත් දැන් වර්තමාන ඉරාකේ එක් ප්‍රදේශයක තිබෙනවා පුරාණ විශාල මේ මේ බ්‍රික්ස් ගඩොල් වලින් හදපු විශාල ගොඩැල්ලක් ඒ කියන්නේ වාග් උසට ඒ කනුව හැදුවා බාබෙල් කොත කියන එක ටවර් එක ඒකේ පාවිච්චි කරා බිටියුමෙන් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ නිකන් සිමෙන්ති වගේ. ඉතින් බිටියුමෙන් වැඩි නැති ප්‍රදේශයක ගඩොල් සාමාන්‍යයෙන් වැඩි නැති ප්‍රදේශයක ඒ කියන්නේ ඒවා ගොඩාක් ගෙනල්ලා මහ විශාල ගොඩනැගිල්ලක් හැදුව බවට අද දවසෙත් පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ඒ බාබෙල් කොතේ කතන්දරය අපිට අවශ්‍ය වෙන්නේ මේකයි. බලවන්තයෝ ටික දෙනෙක් සාමාන්‍ය ජනතාව පාවිච්චි කරා ඒ කාලේ තිබුණු ඔක්කොම රිසෝර්සස් සම්පත් ඔවුන් උදෙසා යොදන්න. ඉතින් මේ කාලෙත් අපිට පේනවා ගෝලීය ප්ලෑන් එකක් යනවා හැම දේශකෙම තියෙන සම්පත් ටික දෙනෙක් තමුන්ගේ අතට ගන්න. ඒක සැලසුම් උනේ කොහොමද සැලසුම් කරේ කොහොමද? දැන් 1960 දී ජෝන් මේනඩ් කීන්ස් කියන ආර්ථික විද්‍යාඥයා කිව්වා ලෝකයේ එක දිගටම දියුණු වෙන්න නම් පරිභෝජනය වැඩි කළ යුතුයි. එතකොට රැකියා ඇති වෙනවා. එතකොට මේ unlimited economic growth ඇති වෙනවා. එන්න එන්න ආර්ථික සංවර්ධනය ඇති වෙනවා කියලා. එතකොට එයා කිව්වා ඒක කරන්නේ කොහොමද? එයා කිව්වා ඉල්ලුම වැඩි කරන්න ඕන. එතකොට සැපියුම වැඩි වෙනවා. ඒක කරන්නේ කොහොමද? එයා කිව්වා ඇඩ්වර්ටයිස් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ කම්පියුටර් යුගය ආවා. ඇඩ්වර්ටයිසිං මහා පරිමාණයට ගියා. එතකොට උනේ ලෝකේ තියෙන අනුභව කරන්න පුළුවන් හැම දේ, පරිභෝජනය කරන්න පුළුවන් හැම දේ අවශ්‍යතාවයක් දෛනික අවශ්‍යතාවයට වඩා මිනිස්සු පරිභෝජනය කරන්න ගත්තා. 1960 වෙනකොට ලෝකේ පරිභෝජනයේ පරිභෝජන ලෝකේ ඉපැයීම් කටයුතු වලින් 70%ක් යෙදුනේ ආහාරය අවශ්‍ය ඇඳුම් සහ ඒ ජාතිය දේවල්ට තමයි GDP එකෙන් 70%ක් යෙදුනේ. එතකොට 1960 දී විතර ලෝකේ GDP එකෙන් 70%ක් භුක්ති විඳින්නේ 30%ක විතර සෙනගක්. එතකොටත් අසාමාන්‍යතාවයක් තිබුණා. හැබැයි ඒක එච්චර නරක නැහැ. එන්නේ නැ මොකද උනේ 1990 වෙනකොට ලෝකේ GDP එකේ gross domestic product එකෙන් 90%ක් භුක්ති විඳින්නේ 10%ක් වැනි සෙනග කොටසක්. 2000 වෙනකොට අපි කියමු 2010 විතර වෙනකොට 99%ක් භුක්ති විඳින්න පටන් ගත්ත 1%ක වගේ කොටසක්
දැන් 20 20 වෙනකොට 99.99 99ක් 0.01ක් වගේ සෙනගක් භුක්ති විඳින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ එන්න එන්න අසාමාන්‍යතාවය වැඩි වුණා. වැඩි වුණේ කෙසේද? අත්‍යවශ්‍ය ආහාර අත්‍යවශ්‍ය දේවල් වලට වීදම් කරනවට වඩා අවශ්‍ය නැති බොහෝ දේවල් පරිභෝජනයට ලෝකේ යොමු කරනු ලැබුවා. එතකොට ඒවා පරිභෝජනය කළ හැකි අය සහ ඒවා නිෂ්පාදනය කරන අය සුළු ප්‍රතිශතයක් එන්න එන්න බොහෝ ධනවත් වුණා. දැන් මේ පසුගිය අවුරුද්ද තුල අලුතෙන් බිලියනර්ස්ලා හැදිලා තියෙනවා 10කට වඩා. හිටපු බිලියනර්ස්ලාගේ ආර්ථිකය එක අවුරුද්දක් තුල 3 දෙනෙකුගේ මේ ආර්ථික ශක්තිය ඩොලර් බිලියන් 10කට වඩා වැඩි වෙලා තිබෙනවා එක අවුරුද්දක් තුල. ලෝකේ කවදාකවත් එහෙම ආර්ථික අසාමාන්‍යතාවයක් පැමිණලා නැහැ. ඒක නිසායි මේ රෝගය පැතිරෙන අතර තව ගොඩාක් සමාජ අසුපවාදී යාන්ත්‍රණයන් දියත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සංසිද්ධිය මේ සංසිද්ධිය විස්තර කළා තිනවා අසුරුවන් 4 දෙනෙකුගේ රූපාදර්ශකෙන්. පළවෙනි අසුරුවා සුදු අසුරුවෙක්. ඔහුගේ අතේ තිබෙනවා දුන්නක්. ඒ දුන්නෙන් විදින ඊතල පේන්නේ නැහැ. එතකොට ඒවා අදෘශ්‍යමාන ඊතල හැටියට තමයි ඒක යන්නේ. එතකොට එයා මතවාද, දර්ශනවාද යනාදී දේවල් තුලින් මිනිස්සුන්ගේ මතය ෆ්‍රොයිඩ් මාක්ස්වාදය ධනවාදය මේ ඩාබින් මේ උචිතයාගේ උන්නතිය එතකොට ජීවිත අර්ගලය මයිටිස් රයිට් බලවන්තයා ජයගනී කියන ඒ මතවාදයට ලෝකෙ නැමුවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ පුරාණ විද්‍යාඥයෝ මුල් විද්‍යාඥයෝ දාන මිනිස උත්තරශේ මුල් විද්‍යාඥයෝ ඒගොල්ලෝ ගොඩ් ෆියරින් අදහසින් ඒගොල්ලෝ කිව්වා මේ ගොඩ්ගේ ලෝකේ ඇති මිනිස්යාට හොඳ දේවල් ඒවා සොයා ගැනීම ඒවා මිනිස්යාගේ යහපතට යෙදවීම තමයි විද්‍යාවේ පරමාර්ථය කියලා තමයි විද්‍යාව පටන් ගත්තේ. ඒ නිසා සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් හොයාගත්තා. ලෝඩ් කෙල්වින් එයා ඔය උෂ්ණත්වමානය අර්ථ දැක්වීම් කරා. මයිකල් ෆැරඩේ විද්‍යාව සහ චුම්බක නීති හොයාගත්ත. ලුයි පාස්චර් එයා මේ විසබීජ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ කරා. ඒගොල්ලන්ගේ මතය වූයේ යහපත සඳහා මවන ලද ලෝකයක සම්පත් සහ දැනුම යහපත සඳහා ශුභ සිද්ධිය සඳහා යොදාගම්. එතකොට ලෝකයේ සැලසුම තිබෙන්නේ ඔබට තිබෙන නිපුණත්වය අනිත් අයට ශුභ සිද්ධියක් විය යුතුයි. ඔබ ඩොක්ටර් කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද, ටීචර් කෙනෙක්ද, නර්ස් කෙනෙක්ද, ඔබ ශුභ සිද්ධ දායකයෙක්. ඔබට තිබෙන දැනුම සම්පත අනිත් අය ඔබගේ දැනුම ක්ෂේත්‍රයෙන් ශුභ සිද්ධිය ලැබිය යුතු ශුභ සිද්ධ ලාභී. එම නිසා ලෝකයේ හැදී තිබෙන්නේ ශුභ සිද්ධ දායකයෝ ශුභ සිද්ධ ලාභීන්ට උපරිමය කරමින් ජීවත් වෙන ලෝකයක් තමයි මේ යහපත් නිරා සැලසුම් කරේ. නමුත් මේ සුදු අසුරුවාගෙන් පිළිඹිම වන්නා වූ මතවාදී ජයග්‍රහණය එයාට දුන්නක් තියෙනවා. ඒකේ දුන්නේ ඊතල පේන්නේ නැහැ. මිනිස්සුන්ගේ දර්ශනයන් මතවාදයන් හැදුවා ස්ට්‍රගල් ෆර් එක්සිස්ටන්ස් ජීවිතයට අරගලයක් තිබේ උචිතයාගේ උන්නතිය කියන මතය හැදුවා. දැන් යහපත් නිරාගේ අදහස උචිතයාගේ උන්නතිය පමණක් නෙවෙයි සැමට උන්නතිය. එහෙම සම්පත් බෙදියන ලෙස තමයි හැම දේශයකටම දේශ සීමා පමණවල ඒ දේශයට හොඳින් ජීවත් වෙන්න පුළුවන් සම්පත් යහපත් ඉඳලා දුන්නා. ඉතින් අපේ ලංකා දේශය ගැන ගත්තොත් අපේ ලොකේෂන් එකම ස්ට්‍රැටජික් ලොකේෂන් එකම ඉන්දියන් සාගරයේ අපේ ලොකේෂන් එකම නිසා ඒ කාලේ කොළඹ වරාය වැඩියෙන්ම නැව් ගමන් කරන වරාය වුණා. ඒ නිසා අපේ ලංකාව 1948 අපේ රුපියල සමාන ඇමරිකන් ඩොලර් එකට මේක හිතන්න පුළුවන්. අපේ රුපියල සමාන ඇමරිකන් ඩොලර් එකට 1948. එතකොට ඒ වෙනකොට දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ යුරෝපයේ බොහෝ රටවලට වඩා අපි සෞභාග්‍යමත්. ආසියාවේ සෞභාග්‍යමත් රට ලංකාව. අප්‍රිකාවේ හැම රටකටම වඩා අපේ කරන්සි එක බලවත්. දකුණු ඇමරිකාවේ හැම රටකටම වඩා අපේ කරන්සි එක බලවත්. එහෙම 1948 තිබුණේ.
ඉතින් අපේ ලංකාව ගැන යහපත් එළියට දුන්න අදහස අත්හරින්න එපා. ඒ අපේ ලංකාවට හොඳ අතීතයක් තිබුණා. අපි විශ්වාස කරමු හොඳ අනාගතයක් තියෙයි. අපේ ලංකාව ගොඩක් සම්පත් තියෙන රටක්. ලංකාවේ ගංගා 126ක් තිබෙනවා. ඒ 126න්ම ඒ පානීය ජලය තියෙනවා. වතුර බොන්න පුළුවන්. එතකොට අපේ ලංකාවේ තමයි වැඩිම හෙක්ටාරයකට පානීය ජලය වැඩිම රට ලංකාව. ඊළඟට අපේ ලංකාවේ තමයි බයෝ ඩයිවර්සිටි වැඩිම ෆෝනා සහ ෆ්ලෝරා ඒ කියන්නේ ජීවි වර්ග වැඩිම හෙක්ටාරයකට අපේ ලංකාව. ඉතින් මේ ලංකාවේ ලංකාවේ බුහු ඉතිහාසයේ පේන්න තිබෙන්නේ රාවණ රජුගේ කාලේ ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 800 දී විතර ලංකාව තියෙන්න ඇත්තේ මේ වගේ දහ ගුණයක් ලොකුවට. එතකොට වයඹ ප්‍රදේශයේ තිබිලා තිබෙනවා ඒ කාලෙත් වයඹ ප්‍රදේශයේ රත්රණුත් තිබුණා කියලා තමයි ඉතිහාසයේ වාර්තා වෙන්නේ. ටොලමි මුලින් ඇඳපු ලංකාව මේ දැන් තියෙන ලංකාව වගේ දහ ගුණයක්. එතකොට ලංකාවේ වයඹ ප්‍රදේශයේ තමයි අර රත්රන් තිබිලා තින්නේ. දැන් ඒ වයඹ මුහුදු තීරයේ තමයි මේ පෙට්‍රෝලියම් නිදි තියෙනවා කියලා පේන්න තිබෙන්නේ. ඉතින් ලංකාවට ආව සලමන් රජුරන්ගේ නැව්. සලමන් කියන්නේ ක්‍රිස්තු පූර්ව 970යි 930යි අතර ඊශ්‍රායලයේ හිටපු රජ කෙනෙක්. එයා බොහොම ධනවත් රජ කෙනෙක් වුණා. එයාගේ තාත්තා දාවිත් මෙයා පුතා සලමන් එයා හිටියේ ක්‍රිස්තු පූර්ව 970 930යි අතර. එයාගේ නැව් ලංකාවට ඇවිල්ලා තිනවා. එයාගේ නැව් ඇවිල්ලා තිබෙනවා ගාල්ල වරායට. ඒ ගාල්ලෙන් ගෙනහිලා තිනවා කුරුඳු. එයාගේ නැව් ඇවිල්ලා තිනවා මන්නාරම වරායට. මන්නාරමට ඒ කාලේ කිව්වේ මාන්තායි කියලා. ඒ ග්‍රේට් එම්පෝරියම් කියලා කිව්වේ. මොකද නැගෙනහිරයි බටහිරයි එකහුණු වරාය තමයි මාන්තායි. මාන්තායි කියන්නේ මන්නාරමේ කැනීම් වලින් ඒ කාලේ ලෝකේ හැම රටකම කාසි හොයාගෙන තිබෙනවා. මොකද නැගෙනහිරනුත් ආවා මන්නාරමට, බටහිරනුත් ආවා මන්නාරමට. රෝම අධිරාජ්‍යගේ නැවුත් ආවා, ග්‍රීක ලෝකෙනුත් නැවුවා, සාලමන්ගේ නැවුත් ආවා ලංකාවට. එතකොට සාලමන්ගේ දේවමාලිකාවට ලංකාවෙන් කුරුඳු ගිනිහින් තියෙනවා. ඒ ගැන වාර්තා කරලා තිබෙනවා. ලංකාවෙන් අනර්ග මැණික් ගිනිහින් තිබෙනවා, ඇද්දල ගිනිහින් තිබෙනවා, සැන්ඩල් වුඩ් ගිනිහින් තිබෙනවා, සඳුන් ලී ගිනිහින් තිබෙනවා ලංකාවෙන්. ඒක වාර්තා කරලා තිබෙනවා. දැන් මේවා ගැන ඔබට විස්තර අවශ්‍ය නම් අපි මම එවන්නම්. මගේ පොතුත් තිබෙනවා, ඊඩොක් එකක් එකක් එවන්නත් පුළුවන්. අපේ වට්ස්ඇප් එක 0774495914 0774495914 ඒකට වට්ස්ඇප් එකක් එවන්නේ. ඒකට කෝල්ස් දෙන්න එපා. අර වෛද්‍ය විද්‍යාත්මක දේවල් හෝ මේ වගේ විද්වත් දේවල් මම ක්ලිප්ස් කරලා තිනවා. දැන් මේක 206 වෙනි ක්ලිප් එක. 205ද 206ද 205 වෙනි ක්ලිප් එක. ඉතින් ඒ ඔබ ඉල්ලන මාතෘකාවකින් එවන්න පුළුවන්. ඉතින් අද මං කරේ වෛද්‍ය විද්‍යාත්මක කොටසකුයි මෙවැනි විද්වත් කොටසකුයි. දැන් මම මේ අවස්ථාවේදී ටිකක් වෙලාව ගත්තේ ලංකාව ගැන තිබෙන හොඳ බලාපොරොත්තුවත් හරින්න එපා. ඒ කියන්නේ තමුන් රටට සාප කළා රට දියුණු වෙන්නෙත් නැහැ, ඔබ දියුණු වෙන්නෙත් නැහැ. ඔබේ මුඛයේ තියාගන්න ස්තුතියක්. ඒ ස්තුතිය දොරටුවක් අරිනවා. ස්තුතිය දොරටුවක් අරිනවා. දැන් ඔබ මේ ඉන්ටර්විව් එකට ගියාමත් ඒගොල්ලෝ බලනවා ඔයා මොකද්ද කියන්නේ හිටපු තැන ගැන. ඒ නිසා හිටපු තැන ගැන දොස් කියන්න එපා. ඔබ ඉන්ටර්විව් එකට ගියාම කියන්න ඕන මම හිටපු තැනින් මෙච්චර හොඳට ඉගෙන ගත්තා, මෙච්චර හොඳට පුහුණු වුණා, ඒගොල්ලෝ මට මෙච්චර හොඳට සැලකුවා. දැන් මට හිතෙනවා මගේ නිපුණත්වයේ අනුව මෙත ඔබ එක්ක රැකියාව කිරීම මගේ නිපුණත්වයට දායකත්වයක් වේ. එතකොට ඒගොල්ලෝ ඔබව රෙක්‍රූට් කරනවා. ඔබ ගිය වෙලාවේ ඉඳන් CV එක අරගෙන ඔබ ගිහිල්ලා කිව්වොත් හිටපු තැන හරි නැහැ, ඒකයි ඔයගොල්ලෝ එක්ක මම ජොයින් වෙන්නේ. ඒගොල්ලෝ කියයි මේ මිනිහා අපි ගැනත් කියන්නේ එච්චරයි කියලා. ඒ නිසා ස්තුතිය දොරටුව විවෘත කරයි. දැන් මේක ඔබ ලියා ගන්න ඕන මේ සුදු කොහේ හරි. ස්තුති දීම කෘතඥතාවය දොරටු විවෘත කරයි. මැසිවිලි කීම ලත්පමණින් සතුටු නොවි අමතාත්ත හරි ගැන, ගුරුවරු හරි ගැන, රට ගැන හරි දොස් කීම ඔබේ පරිහානියට හේතු වෙයි. ඊළඟට කට රැකුණත් වැලිගව්වත් රැගෙනවනේ. කට නරක් වුණත් ඔබගේ කොටසත් නාස්ති වෙනවා.
එතකොට රටත් නැස් වෙන්න ගන්නවා. මේක ශ්‍රී ලාංකිකයෙක් ඉගෙන ගන්න ඕන අපේ රටට විශිෂ්ට අතීතයක් තියෙනවා. ඒ නිසා අපේ රටේ දියුණුව අපි උදක්ම කතා කරන්න ඕන. මොකද අපි අපේ කටින් කතා කරන එක තමයි අපි වැඩියෙන්ම විශ්වාස කරන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔබ ටෙලිවිෂන් එක කියන ඒවාත් විශ්වාස කරයි. ඊටත් වඩා ප්‍රශ්න වෙන්නේ ඔබ ඔබට කියා ගන්න ඒවා. ඔබ ඔබේ හිතට කියා ගන්න ඒවා. ඒ වලින් ඔබ එන්න එන්න අවපාතයට ගියොත් එතකොට ඔබට ඒක දියුණුවක් වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි අශ්වයා සුදු අසරුවා කිව්වනේ එයා ඊතල විදිනවා අදෘශ්‍යමාන ඊතල. ඒව ඔබ පිළිගන්නවා. එතකොට ඔබේ සිතා සිතුවිලි අකර්මණ්‍ය වෙන්න ගන්නවා. දෙවනි අශ්වයා රතු පාට අශ්වයෙක් කියලා තමයි වෘතාන්ති තියෙන්නේ. එයාට කඩුවක් තියෙනවා. එයා ජාතීන් අතරේ සමාදානේ නැති කරනවා. ඒ කියන්නේ මේ එක එක ජාතීන් විතර නෙමෙයි මනුෂ්‍ය වර්ගය අතරේ. එතකොට මනුෂ්‍ය වර්ගය අතරේ කොහොමද වර්ගීකරණයක් එන්නේ? එකක් තමයි රටක් වශයෙන්. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය ඒ රටක් වශයෙන් වර්ගීකරණය. ඊළඟට රට තුල ජාතීන් වශයෙන් වර්ගීකරණය එනවා. සිංහල, ද්‍රවිඩ, බර්ග, මුස්ලිම්, මැලයන් ආදී වශයෙන් ලංකාව ගැන ගත්තොත්. වෙන මොනවද මනුෂ්‍ය වර්ගය අතර වර්ගීකරණය එන්නේ? වෙන මොනවද එන්නේ? ඊළඟට එන්න පුළුවන් කුල අනුව. ඊළඟට එන්න පුළුවන් ඇති නැති අය අනුව. ඊළඟට එනවා ස්වාමියා සහ දාසයා අතර ගැටුම්, ප්‍රතිවාදී, ප්‍රතිවේදී චින්තන සහ ක්‍රියාකාරක. මේක ප්‍රේසම අහගන්න. ඊළඟට ගුරු දෙගුරුන් හා ශික්ෂිතයන් අතර, ශික්ෂක හා ශික්ෂිත අතර. ඊළඟට පවුලෙම ගැටුම් එනවා. මේක ප්‍රේසම අහගන්න. ඊළඟට පොහොසත් දුප්පත් අතර ගැටුම් වෙනවා. ඊළඟට උගත් නුගත් අතර ගැටුම් වෙනවා. හරි. ඊළඟට කුලය අනුව ගැටුම් වෙනවා. ඊළඟට ගැටුම් වෙනවා පිරිමි සහ ගෑනු කියලා ගැටුම් වෙනවා. ඊළඟට ලිංගික දේවල් ගැන ප්‍රතිවාදී දේවල් වෙනවා. විවාහය කඩා කප්පල් වෙන දේවල්, සමලිංගික හැසිරීම්, ට්‍රාන්ස්ජෙන්ඩර් හැසිරීම්, LGBTQ theories. ඊළඟට මං කියන්නේ ඊළඟට සම්පත් ඇති අය හා නැති අය අතර. එතකොට මේක ශුභසිද්ධිය ඇති කරන්නා වූ යහපත් ඉඳිරෙක්. ශුභසිද්ධිය සඳහා දුන්න දේවල්. එතකොට ඒ අවස්ථාවලදී ශුභසිද්ධ දායකයයි ශුභසිද්ධ ලාභියයි ලෙස තිබිය යුතු ප්‍රත්‍යාවර්ත සම්බන්ධකම් නැතිවි, ඉන්ටර්ඩිපෙන්ඩන්ට් සම්බන්ධකම් නැතිවි හැමෝම ප්‍රතිවේදී වෙලා ප්‍රතිවාදී වෙන්න පටන් ගන්නවා. ඊළඟට ටෙලිවිෂන් චැනල් එකිනෙකා එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා. දැන් තේරෙනවනේ යන විදිය. ඊළඟට එක එක ගෲප්ස් ඇති වෙනවා. රූප රජිනී තරගයක් කරන්න ගියත් ඊළඟට සටන් කරන්න පටන් ගන්නවා. ආගම්වාදී ලෙස සටන් වෙන. ඉතින් එන්නේ එන්න මනුෂ්‍ය සංහතිය සම්‍යශීලී විදහායක ආරම්භයක්, තරණයක්, සාර්ථක නිමාවක් කියන එකට යන්නේ නැතුව යන ගමන් ෆයිට් දාගන්නවා. කොහොමද අවසාන ඉලක්කයකට යන්නේ? යන ගමන් රණ්ඩු කරනවා. ඒකයි අර රතු අශ්වයා සහ කඩුවේ අර්ථය. ඉතින් සමහර රටවල් සම්පූර්ණයෙන්ම විප්ලවකාරී මාක්ස්වාදී දේවල් වලට අහුවෙලා විශාල වශයෙන් සෙනග මැරුණා. ඒක තමයි රතු අශ්වයා සහ කඩුව කියන්නේ. රතු කියන එක තේරෙනවනේ. රතු කියන්නේ අන්තරාව. රතු කියන්නේ කම්ෆරපයිට්. රතු දැක්කම ඇවිස්සෙනවා. ඕ දැන් තේරෙනවනේ රතු අශ්වයා. පොඩි දේවල් වලට ඇවිස්සෙනවා. ඉතින් දැන් ගොඩාක් ඩිජිටල් තිරය නිසා ළමයි හැමතිස්සෙම ඉන්නේ රතු ප්‍රතිවේදී ප්‍රතිවාදී දිවිනසා ගන්නවා, කෑ ගහ ගන්නවා. මට නිතර කෝල්ස් එනවා. මොකද මගේ අන්තිම ගවේෂණාත්මක විෂය මේ ඩිජිටල් තිරයෙන් වෙන්නා වූ උත්තේජයන් වලින් ළමයින්ට වෙන හානි. මේ මගේ පොත් ළමා සම්පත සුරකිමු. මේවා තියෙනවා සරසවි පොත්ශාලෙත්, අපේ අපේක්ෂා පොත්ශාලෙත්. එතකොට මේවා තිබෙනවා මේ විජිතයාප පොත්ශාලෙත්. මේක ජීව දීප්ත. මේක ළමා මනස හා ශික්ෂණය. මේකට මේ ලියලා තියෙන්නේ මේ පෙරවදන අපේ ස්කූලේ සෙන් තෝමස් විද්‍යාලයේ ගල්කිස්සේ වාර්ඩන්තුමා හා කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති. මේ පොත් ඔබ ලබා ගන්න අවශ්‍යයි, ඔබ කියවන්නත් අවශ්‍යයි, ළමයි එක්ක කියවන්නත් අවශ්‍යයි. මේක ළමාවිය සුරකිමු, තුරුණුවිය අගයමු. මේවා සිංහලනුත් තියෙනවා, ඉංග්‍රීසියනුත් තිබෙනවා, දෙමළ භාෂාවෙනුත් තියෙනවා. මේක මගේ අලුත්ම පොත Let's Be Screen Smart. මේක මේ O level අයියලා අක්කලාට
A-level එහෙම තියෙන පොතක් විදැස කියලා digital nano රස. ඔව්. මේ ඔක්කොම ලියලා තින්නේ අර digital තිරේ ඉන්න තරමට pixel ක්‍රියා කරන තරමට අපි fight, fright, flight එකට තමයි යන්නේ. මම මේ ගැන ගොඩක් clips කරලා තිනවා. මං කලින් කී වාක්මෙන් මේ clip එකක් ලබා ගන්න කැමති නම් අපේ WhatsApp එකට නම්බරයක් එවන්න. මම Dr. Lalith Mendis. මගේ අන්තිම වෘත්තීය තනතුර නිලමේ තනතුර හිටියේ රජයේ වෛද්‍ය පීඨයක හෙඩර් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි හැටියට. මගේ අන්තිම ගවේෂණ ෆීල්ඩ් එක තමයි ඔය ඩිජිටල් තිරයෙන් එනා වූ අධිවේගී භාවය, අධික්‍රීය භාවය, අධිගාමිකත්වය සහ අවදාන ඌනතාවය. සහ ඒකට කරන්නේ කුමක්ද? ඒ වලට ක්‍රම සහ විදි තිබෙනවා. ඉතින් මා අශ්ව දෙකක් කරා. සුදු රතු. තුන්වෙනි අශ්වයා ගැන කිව්වේ කළු අසරුවෙක්. කළු අශ්වයෙක්. එයාගේ අතේ තියෙන්නේ තරාදියක්. ඒ තරාදියෙන් එයා මොකද කරන්නේ? අසාධාරණ වාණිජ ක්‍රම සහ විදි. අර මං කලින් කිව්වේ එතකොට ටික දෙනෙක්ගේ අතට මුළු ලෝකෙම සම්පත් සූරාගෙන යෑම ඒක තමයි මේ ෂට් ඩවුන් එකිනුත් වේගන යන්නේ. දේශයන් දුප්පත් වෙනවා. රජයන්ට උත්තර නැති වෙනවා. සෙනඟ අතර ලොකු කලබැගෑනියක් ඇති වෙනවා. ඒ නිසා අපි ඔක්කොම සමගියෙන් සම්මියශීලීව මේක විසඳාගත යුතුයි. අන්තිම අශ්වයා මේ එයා ටික තේරුම් ගන්න අමාරු අශ්වයෙක්. එයාට තියෙන්නේ හරියට මැරෙන්න යන තනකොළ ගහේ පාට වගේ. දැන් අපි උළු කැටයක් යට තනකොළ තිබ්බොත් මොකද වෙන්නේ? එන්න එන්න තනකොළ අර සුදු මැලි පාටක් ගහනවානේ. ඒ වගේ. එතකොට එයාගේ ක්‍රියාකාරකම නම් සාගත, වසංගත, යුද්ධ, ඊළඟට වසංගත. එහෙම ක්‍රියාමාර්ගයක් ලෝකේ පැතිරීගෙන යනවා. ඉතින් මම හිතන්නේ මං ගොඩක් වෙලා කතා කරා. මේ අතරතුර අපිට පේනවා අපිට යහපත් ඉන්ද්‍රියක් නැති වුණාම අපි සුභ තිබෙන සුභ සිද්ධිය ලාභයක් ලෙස පාවිච්චි කරන්න දන්නේ නැහැ. තියෙන සුභ සිද්ධිය අපිට තියෙන සුභ සිද්ධිය අනිත් අය එක බෙදාගන්නේ නැතිව අපිටම රොක් කරගන්න යෑමෙන් අත මිට මොළවන තරමට මිරිකෙන්නේ අනිත් අය නෙමෙයි අපි කියලා අලුතෙන් ප්‍රස්තාපිරල ලියාගන්න. මොකද ප්‍රස්තාපිරල මම අත මිට මොළව ගන්න තරමට මිරිකෙන්නේ අනුන් පමණක් නොව මමත් මිරිකෙනවා. මගේ අවස්ථාව ප්‍රස්තාව එන්න එන්න අඩු වෙලා යනවා. මේ ගැන හිතේ තියාගන්න ඕන. එතකොට අර කුරිරි ගොරසපුන්ගේ දලගෙහි විස කිව්වාගේ මගේ දල ඇවිල්ලා විස එනවා. මදුරු මැසිකලන්ගේ තුඩගෙහි විසය, රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය. ඒ කියන්නේ ගෝනුස්සෝ. නපුරු දුදනම් මොකද? ඒ කියන්නේ තියෙන ඔක්කොම හොඳට දුන්න දේවල් ඒවා විස සහිත වෙලා. මම අවසාන වශයෙන් කියන්නම් න්‍යෂ්ටික බෝම්බේ හදපු හැටි. රොබර්ට් ඔපෙන්හයිම කියලා විශිෂ්ට ෆිසිසිස් කෙනෙක් තමයි න්‍යෂ්ටික බෝම්බේ හදන අමරිකානු කමිටුවේ සභාපති වුණේ. ඉතින් මේ අයින්ස්ටයින් මේකට කැමති වුණේ නැහැ. එයාට තේරුණා න්‍යෂ්ටික බෝම්බේ හරි දරුණේ. මොකද එයාගේ සමීකරණය අනුවනේ න්‍යෂ්ටික බෝම්බේ හැදුවේ E=mc². ඒ කියන්නේ පදාර්ථ පොඩ්ඩක් බිඳ ගත්තොත් විශාල ශක්තියක් නිදහස් වෙනවා. ඒක අයින්ස්ටයින් තමයි ඒක හොයාගත්තේ. ඉතින් නමුත් එයාට අනිත් විද්‍යාඥයා කිව්වා ජර්මනිය එන්න එන්න දරුණු වෙනවා. තව ටික දවසකින් ජර්මනිය න්‍යෂ්ටික බෝම්බයක් හදන්න යනවා. ඔයා ලියුමට අත්සන් කරොත් ඇමරිකාවේ ජනාධිපති එකඟ වෙයි න්‍යෂ්ටික බෝම්බේ හදන්න. එහෙම තමයි ඇමරිකාවේ ජනාධිපතිතුමාම එකඟ කරගත්තේ න්‍යෂ්ටික බෝම්බේ හදන්න. ඒකේ ප්‍රධාන කමිටුවේ ප්‍රධානය වුණේ රොබර්ට් ඔපෙන්හයිම කියලා ඇමරිකාවේ විශිෂ්ටම ෆිසිසිස්ට් භෞතිකවේදියෙක්. ඒගොල්ලෝ බෝම්බේ හදාගෙන ගියා. එතකොට එක බෝම්බයක් හැදුවා යුරේනියම් පාවිච්චි කරලා. ඒකට කිව්වා ලිටල් බෝය් කියලා. ඒ කියන්නේ භයානක දෙයකට ලස්සන නමක් දුන්නා. මොකද බෝම්බේ නම ලිටල් බෝය්. ඊළඟ බෝම්බ හැදුවා ප්ලූටෝනියම් පාවිච්චි කරලා. ඒකට කිව්වා ෆැට් මෑන් කියලා. ඉතින් ඒගොල්ලෝ නෙවාඩා කාන්තාරේ ලිටල් බෝය් කියන න්‍යෂ්ටික බෝම්බේ අත්හදා බලලා පිපිරෙව්වා. ඒක පුදුම පිපිරීමක්. පිපිරුනාම කමිටුවේ ඔක්කොම කිව්වා අම්බෝ මේක නම් මිනිසුන්ට දාන්න බෑ, පිපිරීම එහෙම එකක් දැකලා නැහැ. නමුත් රොබර්ට් ඔපෙන්හයිම මොකද දන්නද කිව්වේ? එයා කිව්වා මම මාරයා වුණෙමි. මේ සයන්ටිස්ට් I became destroyer. එයාට වෙන උම්මාදයක් හැදුනා මේ න්‍යෂ්ටික බෝම්බේ හදන්න ගිහිල්ලා.
අනිත්‍ය කිව්වා එපා මේක කරන්න මොකද දැනටම ජර්මනිය පෙරදීගෙන යන්නේ සාමාන්‍ය යුද ආයුධ වලින් ජර්මනිය පරාජය කරන්න පුළුවන් එහෙම කිව්වට රොබර්ට් ඔපෙන්හයිම කිව්වා එහෙම බෑ මේක රසායනික පරීක්ෂණයක් විද්‍යාත්මක පරීක්ෂණයක් ඒක සාර්ථක නිමාවක් කරා ගෙනියන්න ඕන කියලා දැන් පේනවද වෛද්‍ය විද්‍යාවේ සාර්ථක වෛද්‍ය විද්‍යාව මේ විද්‍යාවට උන්මාද වුණාම මොන වගේ පරිශ්‍රයෙන්ද වෙන්නේ ඉතින් ඒගොල්ලෝ බෝම්බේ දැම්මා හිරෝෂිමා වලට හිරෝෂිමා ලොකු නගරයක් ගොඩාක් බිල්ඩින් තියෙනවා ඒ නිසා ගොඩක් මැරුනේ නැහැ පස්සේ කැන්සර් ලියුකීමියාව ගොඩක් මැරුනේ නැහැ ඊළඟට රොබර්ට් ඔපෙන්හයිම කිව්වා ඊළඟ බෝම්බේ එතකොට ජර්මනිය සරෙන්ඩර් වුණා ජර්මනි සරෙන්ඩර් වුණා ඒ වුණාට එයා කිව්වා තව බෝම අනිත් බෝම්බෙත් දාන්න ඕන මොකද මේක විද්‍යාත්මක අත්හදා බැලීමක් ඒගොල්ලෝ අනිත් ඔක්කොම විරුද්ධ වුණා ඒ වුණාට යානේ ප්‍රධානියා ඒගොල්ලෝ ප්ලූටෝනියම් බෝම්බේ මොකද ප්ලූටෝනියම් බෝම්බෙට කිව්ව නම ෆැට් මෑන් ඒ කියන්නේ එච්චර සාවඥ නම් දුන්නේ මෙච්චර භයානක වැඩයකට ඒගොල්ලෝ ඒක දැම්ම නාගසාකිවල නාගසාකිවල 79 දහම මැරුණා ඒකයි ජපානයේ දුක ඒකයි මිනිසුන්ගේ දුක ඉතින් අපි මේ ගැන පොඩ හිතල බලමු මිනිස් සංහතියට යහපත් ඇඳීරෙක් අවශ්‍යයි නැත්නම් අපි සුභ සිද්ධියට දුන්න දේ මහ නපුරක් කරගනීවි මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න යහපත් ඇඳීර සමග ඔබ මොකද්ද කරන්න කියලා ඉතින් අසාසිතයට බොහොම ස්තුතියි තව දවසක් අපි හමු වෙමු